අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ හා සිරිදම්ම හිමියන් ප්‍රස්තපනත යටතේ රඳවාගෙන එළඹෙන 18 වනදාට දින 90ක් ගතවනවා. ඔවුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා. ඒ අනුව වසන්ත මුදලිගේ වහා මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට පමුණුවා වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨ අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ. වසන්ත හා සිරිදම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා අන්තරේ පිටිසක් අද බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරයා හා නෝර්වේ තානාපති කාර්යාල ප්‍රධානින් හමු වූ බවට වාර්තා වෙනවා. මෙතර රාජ්‍ය මර්ධනයට විරෝධය පළ කරමින් අරලියකහ මන්දිරයේ ඉදිරිපිට දීද ඊයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් පොලිසිය විරෝධතාකරුවන්ට විරෝධතාවේ යෙදීමට අවසර ලබා දුන්නේ නැහැ. රනිල් රාජපක්ෂලාගේ මර්ධනය මේ අවස්ථාවේදී මෙම ස්ථානයට පැමිණ සිටිනවා. ඒ හින්දා අපි කියා සිටින්නේ මේ සාමකාමීව මාස ගාණක් කරපු විරෝධතා ස්ථානයට මේ අත තිබ්බේ. අපි අනිවාර්යෙන් මේකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේක කරපු OIC මහත්තයා ඇතුළු ඉහළ නිලධාරීන් සෙට් එකටම පුද්ගලිකව වන්දි ගෙවන්නත් වෙනවා. ආදරේ අරගලයට ජයෙන් ජයම වේවා. රනිල්ලා ඉගෙන ගන්න ඕනේ තමුන්ලට හොඳ වයින් පාඩමක් උගන්වනවා. මේ රටේ මිනිස්සු ගඩා පිට වෙච්ච දේ මිනිස්සුනේ මේ වැරදි ඔය කියන එක රනිල් රාජපක්ෂ මතක තියාගන්න කියලා කියනවා.